කුංගෝ ජාතික වනෝද්‍යානයේ හිටිය කඳුකර ගෝරිල්ලා ගෑනු සතෙක්. ටික කාලකට කලින් එයාව බලාගත්තු මාමා එක්ක ගත්තු මෙන්න මේ සෙල්ෆිය හින්දා එයා මුළු ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා හිටියේ. 2007 දී ඩකාසිව කැලේ ඉඳලා හොයාගත්තු දවසේ එයාට වයස මාස 2යි. එයා හිටියේ එයාගේ මැරුණු අම්මගේ ඇඟට තුරුල් වෙලා. අම්මව දඩයක්කාරයෝ මරලා අසරණ ගෝරිල්ලා බබාව ගෙනල්ලා අම්මා කෙනෙක් වගේ හදාගත්තේ ඇන්ඩ්‍රේ බෞමා කියන මේ වනජීවී ආරක්ෂක මාමා. ඩකාසිව බලාගත්තේ ඩකාසි එක්ක සෙල්ලම් කරේ රැට ඩකාසිව ළඟ තියාගෙන නිදිය ගත්තෙත් මේ මාමා තමයි. ඩකාසි කරන දඟකාර විහිළුකාර වැඩ බල බලා මාමන් හරිම සතුටින් තමයි එයාගේ රස්සාව කරේ. ඒත් ඒ අපූරු ගෝරිල් මිනිස් ආදරේ පහුගියදා නිමා වුණේ මුළු ලෝකෙම කම්පා කරමින්. දිගින් දිගටම අසනීප වුණු ඩකාසි එයාගේ ආදරණීය බවුම මාමවයි මුළු ලෝකෙම අතහැරලා යන්න ගියා. ඩකාසි අවසන් හුස්ම හෙළුවෙත් බවුම මාමට තුරුල් වෙලා ඉද්දිම. මිය යද්දි එයාගේ වයස අවුරුදු 14යි. කඳුකර ගෝරිල්ලාවෙක් සාමාන්‍යයෙන් අවුරුදු 40ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම මුළු ලෝකෙටම මේ වෙද්දි ඉතිරි වෙලා ඉන්නේ කඳුකර ගෝරිල්ලා 1000ක විතර ඉතාමත් අඩු සංඛ්‍යාවක්. ජීව විද්‍යාත්මකව මිනිසාත් ගෝරිල්ලාත් අයත් වන්නේ ප්‍රිමාටේස් නම් එකම සත්ත්ව වර්ගයකටයි. චිම්පන්සීන්ට හා බොනොබෝවන්ට පසු මිනිසාට ළඟම නෑදෑයා වන්නේ ගෝරිල්ලා වනුයි. පොඩිත්තන්ට කියලා දෙන ලස්සනම ලස්සන සිංගිති කතන්දර සිංදු අහන්න බලන්න කැමතිද? අලුතෙන්ම අපි එකතු කරන වීඩියෝ මගේ අරගන්නේ නැතුව ඔබේ පුංචි දූලා පුතාලාට පෙන්වන්න ලේසිම ක්‍රමය තමයි මේ. මේන්න මෙතනින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි වෙහෙස වෙන්නේ ළමයින්ට හොඳම දේ දෙන්නයි. ඒ හොඳම දේවල් ගැන ආරංචිය ඔබේ මිතුරු මිතුරියන්ට කියන්න ලේසිම ක්‍රමය අපේ වීඩියෝ ෂෙයා කරන එක. ඉතින් අලුත් වීඩියෝවකින් ආයෙමත් හමු වෙනතුරු හැමෝටම ආයුබෝවන්.